මට කියලා දුන්නේ හින්දි චිත්‍රපටි කොපියක්. මේක තමයි තිරවචන. කොහොම හරි ඉතින් බැලුවා. බලපුවාම ෆයිට් 18යි සින්දු 12යි කියලා වැඩක් නැහැ වැඩ. ඉලාගෙන සිනා. බලුවා මේක හරියන්නේ නැහැ. මං කිව්වා මේ චිත්‍රපටිය නම් මට වගේ පාට බැගුවා. මම ඉතින් බැනුනොත් ඇහුවා ඒ ප්‍රොඩියුසර්ගෙන්. කොමාරි දුත්තාම ඉදි ගමනකින් මේ කලා ලෝකෙට මම ආවේ. සමහර අවස්ථාවලදී සමහර චිත්‍රපටි වාණිජ චිත්‍රපටි ප්‍රතික්ෂේප කරමින් දැන් මට හිතෙනවා හැබැයි අපරාධි මම ඒක ප්‍රතික්ෂේප කරේ මොකද මම හිතන්නේ අන්තවාදී වෙලා ජීවත් වෙන සමහර කෙනෙක් අපිට හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මහේන්ද්‍ර එහෙනම් අන්තවාදීදී අපි ඩිරෙක්ටර් කෙනෙක් කිව්වා මෙතන අපි වෙනස් කරමු මෙතන පොඩ්ඩක් වෙනස් කරමු අපිට කවුද අහන්නේ මේ මෙහෙම කියන්නේ අපි කියන එක කරනවා කියන නමුත් අද අපිට වොයිස් එකක් තියෙනවා හඳක් තියෙනවා ඒ නිසා සමහර කෙනෙක් ඩිරෙක්ටර් කෙනෙක් පළවෙනි පාර දෙවෙනි පාර අහලා සමහර යාට ඕන දේ කරයි නමුත් අපි කියන දේ යම් අහුම්කන් දීමක් කරනවා මේ සිනමාවේ මහා පුරුෂේ කරහානේ මම හිතන හැටියට සිනමාවට ගාමිණී ෆොන්සේකා මහත්මයා කරහා තමයි සිනමාවට සම්බන්ධ වෙන්නේ නේද? ඔව්. ඉතින් ඒ ලබාපු අත්දැකීම් ගැන ටිකක් කියන්න. නෑ ඇත්තටම මම හිතන්නේ හරිම වාසනාවන්තයි. ඒ අතින් මම මොකද පොඩි කාලේ ඉඳලා සීනියක් වගේ මම බලාගෙන හිටියා. ඒ මහා පුරුෂයා දිහා ගාමිණී ෆොන්සේකාගේ දිහා ඒ රගපෑම් සහ පෞරුෂය ගැන මම හිතුණා හිණිකෙමත් මට හම්බ වෙන්න ලැබේවි. ඔහු මට පළවෙනි අවස්ථාව උදා කරලා දෙවි. ඔහු මට ඇක්ෂන් කට් එක කියාවි. සහ ඔහුගේ ඇසුර මට ලැබෙවි කියලා මං හිතුවේ නැහැ. නමුත් මේක ආඩම්බරයක් නෙවෙයි අයියෝ මම මේ බෝස්ට් කරනවා නෙවෙයි. මේ ළඟදී මට කමන්නේ නැහැ. නෑ නේ. මේ ළඟදී මම දැක්ක පත්තරයක සිනමා ආසක්තිද ගාමිණී වංශක මහත්මයා මේ මෙයන් පෙර පත්තරයක සඳහන් කරලා තිබුණා මම ගැන. මා ගැන සඳහන් කරලා තිබුණා. මා කියන්නේ මහේන්ද්‍ර පෙරේරා. මහේන්ද්‍ර පෙරේරා ගැන හොඳ නළුවෙක් දැන් ඉන්න හොඳම නළුවෙක් සහ හොඳ නළුවෙක් හොඳ ඉතින් එහෙම කියලා මට ඇත්තට මේක සම්මාන කියලා වඩා වටිනවා. ඒ අවස්ථාව මොකද පුංචි කාලේ හීනියක් වගේ බලාගෙන ඉඳලා පස්සේ ඔහුගේ අසුර ලැබිලා පොත වැඩ කරන්න හම්බුණා චිත්‍රපට කීපයකම. සහ මම සහාය අධ්‍යක්ෂකවරයෙක් වටේ හැටියට කොටි වලිගේ චිත්‍රපටයේ වැඩ කරා. ඒ වෙන් යම් යම් වැඩ මට කියලා දුන්න මේ කෙරෙන ආකාරය. මොකද මට ඉස්සෙල්ලම කියලා දීපු දෙයක් තමයි කමල් මන්ද නැ ඔයාලට කිව්වද කියලා මොකද මෙයාවත් ගෙනාවේ සිනමා සත්පිති මට කිව්වා ගලවසක් පුළුවන් තරම් ඉක්මනට ආධුනිකත්වයෙන් මිදෙන්න පුළුවන් තරම් ඉක්මනට ආධුනිකත්වයෙන් මිදෙන්න ඔව් ඒකේ විශාල දෙයක් අදහස් කරේ ඉතින් දැන් අදට කියපු දෙයක් එක දෙයක් තියෙනවා මට මේ සිනමාවට එද්දී කියන්නේ රත්මලානේ ආව සිනමාවට රත්මලානේ සිනමල් විනහර සිනමතු විනහර ආවේ මට කියපු එක දෙයක් තමයි කමල් මොකද ඒ දවස්වල මට සිද්ධ වුණා ඉස්කෝලෙන් මග ඇරලා ඒ චිත්‍රපටිය රඟපාන්න ඉන්සාගරයක් මැද කමල් we have enough dud actors we want some intelligent actors අපිට ඉන්නවා බුද්ධියෙන් අඩු අවබෝධයෙන් තොර නළුවෝ අපිට ඕනේ බුද්ධිමත් නළුවෝ ඉතින් මං හිතනවා එතන ඔහු අදහස් කළේ ඉතාම රඟපෑමකට තව ටිකක් එහායින් යන කතාවක් මොකද අපි අද දැන් අද බොහෝ විට තරුණ තරුණයෝ මේ කලාවට ආසයි කියලා ඔක්කොම අතහැරලා දාලා එක්කෝ එන්න කල්පනා කරනවා. නමුත් අයාලේ යන්න වෙනවා එහෙම වුණොත්. ඒක වුණත් අධ්‍යාපනයක් නැති වෙනවා. Tamanta හරියම මාර්ගෝපදේශකත්වයකුත් නැති වෙනවා මේ මාධ්‍ය තුල. අන්තිමට ඒගොල්ලෝ නිකන් අතරමං වෙනවා. මම හිතන්නේ කිසියම් කෙනෙක් ඉන්නවා නම් රඟපෑමක් ලැබි රඟපෑමකට කැමති ඔහු පුළුවන් තරම් සමාන්තරව තමන්ගේ අධ්‍යාපන කටයුතු පුළුවන් තරම් තමන් ඉදිරි අනාගතයේ තමන් බලාපොරොත්තු වෙන ක්ෂේත්‍රය යම්කිසි ආකාරයකින් තේරුම් අරගෙන ඒ කියන්නේ විශ්වයේ යම් යම් දැනුම් ලබාගෙන අද අපිට භාවිත එදිනෙදා භාවිතා වෙන දේවල් තමන්ගේ හැකියාවත් එක්ක සම්බන්ධ කරගෙන ඉගෙන ගැනීමේදී තමන්ගේ විෂයන් තෝරගන්න අවශ්‍යයි. ඒ එක්කම ඊට පස්සේ තමන්ගේ රංගපෑම් ප්‍රගුණ කරගන්නට අවශ්‍ය ගුරුවරුන් හොයාගෙන චිත්‍රපට නර්මගෙන ඒ වගේ අර පැත්තෙන් අටක් ප්‍රශ්න ඉදිරි අනාගතයක් ගොඩනගා ගන්න අවශ්‍යයි කියන එක ප්‍රශ්නයක් දෙන්න අවස්ථාව ප්‍රශ්නයක් නෙමෙයි මම දැන් ඇත්තටම ඕකම අපිට තවත් අහන්න බැරි වෙච්ච මිනිහෙක් ඉන්නවනේ ওই ප්‍රශ්නේ මම ලක්ෂ්මන් මෙන්ඩිස් හැබැයි ඒකට යන්න කලින් තව එකක් කියන්න තියෙනවා මේ වසන්ත විත්තච්චිගේ වෙන ගමන් මාර්ගයක් තියෙනවා වෙන මානසිකත්වයක් තියෙනවා ඔව් මේ අපි සියලුම දිනාට සහ කලාවට කරන මහා විශාල වෙන සේවයක් තියෙනවා
කියන්නේ මේ මේ මේක ආටිස්ට් කෙනෙක් හැටියට. ඒක ගැන සුට්ටක් කියලා ඊට පස්සේ අපි මේ ලක්ෂ්මන් මෙන්ඩිස්ට යමු.